අයිබෝන් ජීවිතේ අපිට විවිධ අවදානම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මෙහිදී අපිට පලා යන්නට හැකියාවක් නැහැ ඒ අවදානම කලමනාකරණය කර ගැනීම තමයි කළ යුතු වන්නේ මේ කලමනාකරණය කර ගැනීම සඳහා අපි විවිධ උපක්‍රම භාවිත කරනවා විවිධ මෙවලම් භාවිත කරනවා ඒ තුල යම් ආකාරයක සාර්ථකත්වයක් ළඟා කර ගන්නට උත්සාහ කරනවා ඉතිහාසය අරන් බලපුවාම අවදානම් කලමනාකරණය තුල අපි යම් ස්ථානක තිබෙනවා මේ වන විට අපිට තියෙන ප්‍රධානම අවදානම මොකක්ද ඒ තමයි කොරෝනා වසංගතය කොරෝනා වසංගතයේ අවදානම කලමනාකරණය සඳහා අපි කුමක්ද කළ යුත්තේ අපි ආරක්ෂාකාරී වීම ඉතාමත් වැදගත් අපිට යම් ආකාරකින් කොරෝනා වෛරසය වැළඳුනොතින් අනෙක් අයව දැනුවත් කිරීමත් වැදගත් ඒ වගේම මේ වෙලාවේ අපිට ගන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය තමයි එන්නත් කිරීම එන්නත් ලබා ගැනීම අපේ ආරක්ෂාවට මූලික අංගයක් බවට පත් වෙනවා अफगानिस्तान संविधान मुल अफगानिस्तान पालने තමන් අතට හසු කරගෙන අවසానයි. උදර්ශන ලැබෙන අලුත්ම ආරංචි වලට අනුව මේ අෆ්ගන් ජනාධිපතිවරයා අෂ්රෆ් ගානි මේමන විට රටින් පලා ගොස් තිබෙනවා. ඔහු බොහෝදුරට විශ්වාස කරන අසල්වැසි තජිකිස්තානයට හෝ උස්බෙකිස්තානයට පලා යන්නට ඇති කියලා වෙලා ඒ අතර මේ අබ්දුල්ලා अफगानिस्तानी में राज्य प्रधान विधायक वरिया फेसबुक पनवीडिया निकुत करमीन प्रकाश करणवा में अशरफ गानी मे मुहते रट अमारे दाला पलागे कट मे ओट दंडुअम लेवी के ये अतर तालिबान संविधान अशरफ गानी इन कोहेद की कारण स्वया बलवा मेवन पीट मे अफगानिस्तानी अगनवर काबुल अगनवर अवट प्रदेश तालिबान संविधान मेवन वट कर लिबे यातर मे ओं तवमत नगरेट रहीव प्रहार एल्लिमट सूदान मग्न है नमु तभी दे गत सतीकमन काल सीमा मे तालिबान संविधान विशाल वशन मे अफगानिस्तान समे बल तहुर कर गुच्चर देखी पसुगे जूली मसे अमेरिका एक्सज जनपद तक्सेरुकर अमेरिका एक्सज जनपद हमुदा अफगानिस्तान इवत्त गियोत्तेम मस सामि मस तुनत् हयत अतर काल्यवम वशेन गतवे विखेल अफगानिस्ताने बल पालने बिंद वैटेन्टे बाकी पसुगे सती अभी प्रकाशकला मे अमेरिका एक्सज जनपद युद्ध विश्लेषकान तुरतुपुटा दिन अफगानिस्ताने बिंद वैटेन्नट मे तालिबान पालने अतट पत्ती मट अवम वशन दिन अणुअक्वाद गतवे खेल पश्चिमिक गीय सती वन विट मेक पय हेत्ति कक्वा अड़ के भाई अद ये अतर में ये पेरवड़ो वेनको अफगानिस्तानी तालिबान सटन कामी अफगानिस्तानी ये पेरवड़ो वेन विट अफगानिस्तानी काबुल अगनूरट लंगावेला अवसन तीन मेवन विट मे उठम तमंगे पालनेट ගුළුමණින්ම පාහේ නතු කර ගැනීමට තලිබාන් සංවිධානයේ සමත්ව ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඒ අතර මේ වෙන විට විදේශ තානාපති කාර්යාලවල සිටින පිරිස් ඉවත් කර ගැනීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ 5000ක බලඇණියක් අෆ්ගනිස්තානයට එව්වා. මේ තමන්ගේ තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ විශාල ධනස්කන්ධයක් වෙන් කළා. ලෝකේ විශාලම තානාපති කාර්යාලය තමයි මේ කාබුල් අගනුවර ස්ථානගත කරලා තිබුණේ දැන් මෙහි සේවකයන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තවත් අතිරේක සේනාංකයක් දහසකින් සමන්විත සේනාංකයක් එවා ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඒ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවීමක් කරනවා තාලිබාන් සංවිධානයට. ඇමරිකා එක්සත් ජනපදයේ නිලධාරීන් කිසිවෙකුගේ ජීවිතයට අවදානමක් එල්ල කළහොත් ඊට දැඩි යුදමේ ප්‍රතිචාරයක් ලබා දෙන බවට यात्र काबूल नगरे वैसियान मेवन विट तानापति कार्यालवलट परिष्ट आश्रित रस्सेला विदेश गतवीम सदा उत्साहकरण बवक्तमय तम माध्य वार्तावल सदा मेन्ने यात्र तालिबान संविधान प्रकाशकरण मे तमन किसी वकुट खरदरकरण है कांत ऐतिहासिक आरक्षाकरण किल है भई लबिन अलुत्म वार्तावलट अणु तालिबान संविधान तमंगे में आम दड़ी नीति रीति आगमिक नीति रीति तालिबान अफगानिस्तान वैसियान मत अनवीन सिटी ने बवक्तम वार्तावाने दनट मत बुर्का अनिवार्य कर लिबेन
තමන් යටත් කරගත් ප්‍රදේශවල ගැහණු දැරියන්ට පාසල් යාම තහනම් කරලා තිබෙනවා ජංගම දුරකථන භාවිතය තහනම් කරලා තිබෙනවා මේ ආකාරයට අර මේ 2001 වසරේ ඔක්තෝබර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කළ මැදිහත් වීමට පෙර පැවති අර මූලධර්මවාදී පාලන ක්‍රමයට ඇෆ්ගනිස්තානය යලිත් රැගෙන යාමේ උත්සාහයකින් නිරත වන බව පැහැදිලිව දකින්නට පුළුවන් අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදයේ දැන් ඇෆ්ගනිස්තානින් මේ තමන්ගේ හමුදා ඉවත් කර ගැනීමත් සමගම තලිබන් සංවිධානයට ඍෂිසේ තමන්ගේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවස්ථාවක් ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය වෙලා තිබෙනවා මේ අතරම දර්ශන මේක එක කාරණයක් කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි මොකද මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ විශේෂයෙන්ම 1970 දශකයෙන් පූර්වයෙන් ගත්තට පස්සේ ඇමරිකාව මේ බොහෝ දුරට ලෝකේ දියත් කරපු සංග්‍රාම ව්‍යාපාර වලින් ජයග්‍රහණ හිමි කරගත්ත. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවීම සිද්ධවන්නේත් ඇමරිකාවේ මේ ඇමරිකන් රෙවලියුෂන් කියන ඇමරිකානු විප්ලවයෙන්. ඉන් අනතුරු 1812 ඇමරිකා එක්සත් ජනපදයේ මේකට කියනවා සෙකන්ඩ් වෝ ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් කියලා. ඇමරිකාව ඇත්තට මේකනම් ඇමරිකාවට අපේක්ෂා කරපු ජයග්‍රහණයක් කරගන්නට බැරි වුණා. මොකද එකක් ඇමරිකානු හමුදා බටයන් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට බල මදවා ගැනීම නතර කිරීමට සහ කැනඩාවත් පත් කර ගැනීමට දරපු උත්සාහය අසාර්ථක වුණා. හැබැයි 1840 වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ මෙක්සිකෝව පරාජයට පත් කළා. ඒ අනතුරුව ඊට පස්සේ 1860 පමණ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයට ඔය ඇමරිකාවේ මේ වෙනම බෙදීමක් ආවා කන්ෆෙඩරේට් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා කියලා මේ යුද්ධය ජය ගත්තා. 1898 වෙනකොට මේ කියුබාවෙන් ස්පාඤ්ඤ සහ පිලිපීනය පළවා හරීමට ඇමරිකා එක්සත් ජනපදයට මේ අවස්ථාවක් ලැබුණා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඔය පළවෙනි ලෝක සංග්‍රාමයටත් අවතීර්ණ වෙන්නේ මේ පසුව. ඊට පස්සේ දෙවන ලෝක සංග්‍රාමයේදීත් ඇමරිකා එක්සත් ජනපදයේ විශාල කාර්යභාරයක් ඉටු කළා යුද්ධය අවසන් අවස්ථාවේ. පස්සේ 50 කොරියානු යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදයේ භූමිකාව විශේෂයෙන්ම කැපී පෙනුණා. හැබැයි ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ වියට්නාමයේ සිදු කළ යුද මැදිහත් වීම අනතුරු බුෂ්ය කාලයේ 1991 ගල්ෆ් යුද්ධය ඊට පස්සේ 2003 වසරේ ජූනියර් බුෂ් යටතේ ඉරාකයට එරෙහිව සිදු කළ සංග්‍රාම ව්‍යාපාරය දැන් ඇෆ්ගනිස්තානය ඇමරිකා එක්සත් ජනපදයේ මේ දැන් අපි දන්නා ඉරාකයේ මුත් 2011 වසරේ ඔබාමාගේ පාලනය යටතේ ඇමරිකාව ඉරාකෙන් හමුදා ඉවත් කරගත්තා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේත් මේ සංග්‍රාම නිරර්ථක සංග්‍රාම ව්‍යාපෘතිය නිමාවට පත් කරලා තිබෙනවා. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානින් පිටව යන්නේ ඉතාමත්ම දුර්වල වූ රටක් ඉතිරි කර හරිමින් විජය ඇමරිකාව ඇෆ්ගනිස්තානයට එන්නේ ඇයි එන්න හේතු වෙච්ච කාරණා මොකද්ද ඒ කාරණා ඒ අරමුණු සියල්ලක් මොන් ඉෂ්ට කරගත්තද නෑ ඇත්තටම දැන් ওই 2001 වසරේ සැප්තැම්බර් 11 ඇමරිකා එක්සත් ජනපදයට එල්ලුණු ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු වශයෙන් තමයි ඇමරිකාව මේ යුදමේ මැදිහත් වීම සිදු කරන්නේ. මූලික වශයෙන් ගත්තොත් ඔසාමා බින් ලාඩන්ට ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය අනුග්‍රහය දක්වන බවට චෝදනා කරමින් තමයි මේ යුද මැදිහත් වීම සිදු කරන්නේ. නමුත් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වුණ ඇත්තටම මේ ත්‍රස්තවාදයට එරෙහිව ජෝර්ජ් බුෂ් විසින් ප්‍රකාශයට පත් කරපු මේ ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ එක මේ වැදගත් කලාපයක් හැටියට මේ මධ්‍යම ආසියානු කලාපේ ඇමරිකාව ස්ථානගත වුණා. ඇත්ත කතාව දර්ශන ගත්තොත් මේ ඇෆ්ගනිස්තානයේ තලිබාන් සංවිධානය ඇමරිකාවට ගැහුවේ නැහැ. තලිබාන් වරුන්ට ඇමරිකාවට ගහන්න හැකියාවක් තිබුණෙත් නැහැ. අපි දන්නේ ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ මේ 9/11 ඇටැක් එකට කෙතෙක් දුරට සම්බන්ධද කියන කාරණයක් තවමත් නිශ්චිතව තහවුරු වෙලා නැහැ. හැබැයි ඇමරිකාවට අවශ්‍යතාවක් තිබුණා මේ මධ්‍යම ආසියානු කලාපී මූලෝපායික වශයෙන් වැදගත් වන ඇෆ්ගනිස්තානයේ ආශ්‍රිතව මේ ස්ථානගත වන්නට බොහෝ දේශපාලනික බොහෝ මූලෝපායික හේතු පදනම් කරගෙන. හැබැයි නමුත් ඇමරිකා එක්සත් ජනපදයට මේ ඇමරිකා බලාපොරොත්තු වන ඇෆ්ගනිස්තානයේ ස්ථානගත වීම තුළ මේ යුරේෂියානු කලාපයේ රටවල නැගීම එක්තරා ප්‍රමාණයකට පාලනය කරන්න එක අඩපණ කරන්නට. නමුත් අපි දැක්කා චීනය තීරයක් මාවතක් වැඩපිළිවෙල ඔස්සේ මේ කලාපය අනුකලනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කළා. අනෙක් අතට ඉරානය චීනය අතර සම්බන්ධතා වර්ධනය වීම ඉරානය රුසියාව අතර රුසියාව චීනය අතර එන් බැලුවට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය මේ මධ්‍යම ආසියානු කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ යුද ව්‍යාපෘතිය
මුළුමනින්ම මේ වෙන විට අසාර්ථක වී ඇති බවක් දකින්නට පුළුවන්. හැබැයි තවත් විශ්ලේෂකින්ගේ අදහසක් තමයි ඇමරිකාව මේ මුළුපායිකව මේ අෆ්ගනිස්තානයේ ආශ්‍රිත මධ්‍යම ආසියානු කලාපයෙන් බැහැරට එන්නේ ඉන්දියන් සාගර කලාපයේ මේ ඉන්දු පැසිෆික් හැටියට වොෂින්ටන් විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙන මේ කලාපයේ ආශ්‍රිතව ඇමරිකා එක්සත් ජනපදයේ යුද ශක්තිය වර්ධනය කර ගැනීම අරමුණු ඇතිව කියලා. ඉතින් ඒ අනුව මේ ඇමරිකාව ඇතමුන්ගේ අදහසට අනුව මේක මූලෝපායික වශයෙන් අඩියක් ආපස්සට තැබීමක්. හැබැයි නමුත් මේ අෆ්ගනිස්තානයේ ඇතිවන අනාරක්ෂිත භාවය මේ මුළු මහත් කලාපයටම බලපානවා. මේ වෙන විටත් රුසියාව අනෙක් අතට චීනය ඒ වගේම මේ මධ්‍යම ආසියානු කලාපයේ යාබදව පිහිටලා තිබෙන තජිකිස්තානය වගේ රටවලට ඉරානයට මේකේ අර මේ ෆෝල් අවුට් කියලා කියන මේකේ මේ ඇමරිකාව ඉවත් යාමින් නැතිවන මේ අර ව්‍යාකූලත්වය පෙරලා මේ කලාපයේම ස්ථාවරත්වයට බාධාවක් එල්ල කරනවා. අස්රෆ් ගානි පලා ගියේ නැත්තම් ගඩාෆිට සිද්ධ වෙච්ච දේම ඔහුට සිද්ධ වෙන්න තිබුණා. ඇතම් විට හැබැයි ඇත්තටම ගත්තොත් දර්ශන මේ අස්රෆ් ගානිගේ පාලනය ගත්තොත් එම් මේ ගඩාෆිට වඩා මේ ඇමරිකාව ගිය අවුරුද්දේ දෝහා සාකච්ඡාවට පටන් ගත්තට පස්සේ මේ අෆ්ගනිස්තාන හමුදාවන්ගේ චිත්ත ශක්තිය විශාල වශයෙන් දුර්වල වුණා. මොකද මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලේ මේ සාකච්ඡා පටන් ගත්තේ. ට්‍රම්ප්ගේ කාලේ අස්රෆ් ගානිගේ රජය එකඟතාවයකට පැමිණි ඇමරිකාව අගෝස්තු 31 වෙනි විට ඉවත් වෙනවා කියලා. මේක තමයි බයිඩන් ක්‍රියාත්මක කළේ. එතකොට විදේශ හමුදා ඉවත් වෙනවායි කියන එකම තලිබාන් සංවිධානයේට ශක්තියක් අනෙක් අතට අෆ්ගන් හමුදාවල චිත්ත ශක්තිය දුර්වල වුණා. අනෙක් අතට අෆ්ගන් රජයේ තියෙන දූෂණ අස්රෆ් ගානිගේ රජයේ තියෙන දූෂණ කෙතෙක්ද කිව්වොත් හරියට අෆ්ගනිස්තානයේ හමුදා බටයින්ට වැටුප් පවා ගෙවීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්තටම තලිබාන් සංවිධානයේ මේ අෆ්ගනිස්තානයේ අත්පත් කර ගත්තේ යුදමය වශයෙන් ඔවුන්ට තිබෙන ශක්තියට වඩා ඔවුන් ඇත්තටම මේ අර අෆ්ගන් හමුදාවල චිත්ත ශක්තිය දුර්වල වීම ඇතුලේ. මොකද බොහෝ දුරට අපි බැලුවොත් එන්නේ ඔවුන්ගේ මේ ආපු පසුගිය සතියක පමණ ඔවුන් ආපු මේ ඉදිරි ගමන දිහා බලනකොට ඔවුන් යුද්ධ කරලා නෙමෙයි මේ අත්පත් කරගත්තේ. මොකද අස්රෆ් ගානිගේ ආණ්ඩුව ප්‍රධාන ස්ථාන කාබුල් නගරයේ කන්දහාර් මේ වගේ ප්‍රධාන මර්මස්ථාන ආරක්ෂා කර ගැනීම උත්සාහයක නිරත වන අතර තලිබාන් සංවිධානය කළේ ගම්වලට ගිහිල්ලා වෝලෝඩ්සාව හම්බ වෙලා නැත්නම් ප්‍රාදේශීය හමුදා ප්‍රධානීන් හම්බ වෙලා ප්‍රාදේශීය හමුදා සියල්ලක් Tamanට එකතු කරගත්තා. එතකොට අස්රෆ් ගානිට තවදුරටත් අල්ලගෙන යන්න තිබුණා මං හිතන්නේ. අර ඇමරිකාව කිව්වාගේ දවස් 90ක් විතර. හැබැයි ඌ අවසානයේ තීරණය කරලා තිබෙනවා මං හිතන්නේ තවදුරටත් ඔහුට මේ අෆ්ගනිස්තානයේ පාලනය කිරීමේ හැකියාවක් නැහැයි කියලා. ඉතින් සමහර විට යම් විදියකට මේ තලිබාන් සංවිධානය රටට ඇතුළු වුණා නම් විශාල දේවගිරීමක් වන්නට තිබුණා. ඉතින් ඇත්තටම අස්රෆ් ගානි මේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා තමන් කාබුල් නගරයෙන් පිටව ගියෙත් රට අතහැර ගියෙත් විශාල දේවගිරීමක් වැළැක්වීමට කියලා. හයිඩි රාජ්‍ය පිළිබඳව අපි මීට පෙර කතා කළා. ඒ හයිඩි රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හයිඩි රාජ්‍යයට ප්‍රබල භූමිකම්පාවක් ඇති වෙලා තිබෙනවා. මින් විශාල ජීවිත හා දේපල ප්‍රමාණයක් හානියට ලක් වෙලා තිබෙනවා. ඔව්, හයිඩි රාජ්‍යය ඉතාම මේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාසින් රටක් අපි දැක්කා. ඉඳලා විදේශ රටවල ආක්‍රමණ මැදිහත් වීම අනෙක් අතට පාලන තන්ත්‍ර පෙරලා දැමීම තමන්ට හිතවත් පාලකයන් බලයට පත් කරලා මේ සිදු කරපු මහා පරිමාණයේ සූරාකෑම ඊට පස්සේ ආයුධ භූමිකම්පාවක් ආව. දැන් අලුත්ම තත්ත්වය තමයි පසුගිය සෙන්සුරාදා දිනේ හයිටි රාජ්‍යයට බලපෑ රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවකින් මේ වන විට රටේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. 700කට වැඩි පිරිසක් මරණයට පත් වෙලා තිබෙනවා. සහන සේවා කටයුතු වලට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඒ තමයි මේ වන විට හයිටි රාජ්‍ය දෙසට ඉතාම ප්‍රබල චණ්ඩමාරුතයක් ලඟාවමින් පවතිනවා. ඉතින් මේ නිසා සහන සේවා කටයුතු වලටත් බාධා එල්ල වී ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඉතින් හයිටි රාජ්‍ය මේ වන විට මේ ඇත්තටම දිත්ත ව්‍යසනයකට මුහුණ පා සිටිනවා. එක පැත්තකින් 724 දක්වා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවක් තමයි වාර්තා වන්නේ මේ භූමිකම්පාවෙන්. විශේෂයෙන්ම මෙහි වැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙන රටේ දකුණු දිග ප්‍රදේශවලට. ඒ අතරම මේ භූමිකම්පාවේ පසු කම්පන වලිනුත් ඊයේ උදෑසන රටේ ඇතැම් නගරවලට බලපෑම් එල්ල වෙලා තිබෙනවා. හයිටි අගමැති ඒරියල් හෙන්රි උමාසේක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා රට තුළ. ඒ අතර
अमेरिका एक्सक् जनपद यूएसए आयतने प्रधानी समंता पवर्ट पवर लिबेन मे आपदावट अमेरिका विन आधार वेडपील क्रियात्मक किरीम सदा ये अतर ग्रेस नमेति निवर्तन चंड मारुते मेवन विट वायबदिक पोर्टोरिको हीसीट वायबदिक प्रदेश हाइटी राज्य दिशा गमन कर भवक्तमय वार्ता मन हाइटी राज्य सहाय वगे हाइटी अट याबदिटी बेन मे डोमिनिका जनरजयान दिखट बहुदूरट अदहो हेट मे चंड मारुते लंगावी विकल विश्वास पैट किलोमीटर हेट हतरक वेगे न्युत्सुलांग्रगिन ग्रेस चंड मारुते हाइटी राज्य पेमिनी मत्तिक्कम बहुदूरट अपेक्षा करण मे सेंटीमीटर विसीपहाक पमन वर्षापतन रटतुल उद्गत वेगेला මේ අතර වාරේ කැනඩාවේ මහමැතිතුමනි පැවැත්වීම පිළිබඳව සූදානම්ක් තිබෙනවා. ඔවුන් විශේෂ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහා තමයි මේ මැතිවරණය පවත්වන්නට සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඔව් කැනඩාවේ මේ නායකයා ජස්ටින් ට්‍රූඩෝට තිබෙන මේ ප්‍රධාන අභියෝගයක් තමයි පාර්ලිමේන්තුව තුල මේ බහුතර බලයක් Tamanට නොතිබීම නිසා මේ සුළු පක්ෂවල සහාය පැතිමර සිද්ධ වෙලා තිබෙනවා යම් යම් රටට බලපාන වැදගත් නීති රීති සම්මත කර ගැනීම සඳහා. यानुतमय सेप्टेंबर विशिवन दाट हदिसी महामतिवर्ण पवत्मट ओहुगे लिबरल पक्ष तीरणे करलतिबेन्ने ओहुगे अरमुनतमय मे पार्लिमेंटो तुल बहुतर बलयाक अत्पत् करगनीम मुकद आसन 330 समन्वित कनडा पार्लिमेंटो लिबरल पक्षेट वर्तमाने तिबेन्ने आसन 155 पमनय इतिन मीलंग मतिवर्णे यदीमट निमित्तव तिबेन्ने ओक्टोबर मास 23 वन दाट नमुत अगमति ट्रूडो कल्पना करनवा लिबरल पक्षेट तमंगे वेड पीलिवेल मे न्यायपात्र गिनाम सदा वेदी जनवर मक्लबागनट मुकद मे बिलियन सीयक कनेडिया बिलियन सीयक मुदलक कनेडिया आर्थिकेट इदी वसर तुनक काल सीमा तुल पोंप करला मे पश्चात वसंगत समय आर्थिक प्रकृति करने सदा उहु विशेष वेड पीलिवेल प्रकाशेट पत्करलति बेनवा यात्र मुहु पौगे काले मे रटे तन तंगल अविद्या मे विपक्षे सख्यातिबुना मे मतिवर्णे सूदान मनोवादी नमु गे सती ओहुगेन मध्य कवि पक्ष प्रश्नक ओहु इट मे पितृदुरी हिमाद सकन है केला को मुनत् ट्रूडो बलेट पत्तुने दिदास पहल वसरे बहुतर बलैकोहुट तिबुना नमुत्तर दिदास दहन मे वसरे पार्लिमेंट लिबरल पक्षेट बहुतर बाले अहिमुना मुखद अरे परनी छायारूप हेलिवी मनीषा वेच मे अपचार सिद्धि मूल करेगी कोहमुनत् अभी दकिन्ने मे कनडा वे न्यू डेमोक्रेटिक पक्षे प्रधानिया जगमीत सिंह कलिंदुटुवे ओहु चोदना करना मे वसंगत समयक पवतिन अवस्थावक खडिनम मतिवर्णयक पवत्तीमट गत तीरणय बेहिन आत्मार्थकामी तीरणयक भव ඉන්දියාව 175 වන නිදහස් දිනයේ ඊයේ දවසේදී සැමරුවා. ඒත් එක්කම ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. මේක දවන්ත වැඩපිළිවෙලක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.35ක මුදලක් මෝඩි බලාපොරොත්තු වන රටේ මේ යටිතල ව්‍යුහ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදවන්නට හැබැයි විපක්ෂයේ චෝදනා කරනවා මීට ඉහතත් ඔහු මෙවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා කියලා. කොමුණත් මෝඩි ඉන්දියාවේ මේ රතු බලකොටුව ආශ්‍රිතව පැවති මේ 75 වන නිදහස් සමර උත්සවයේදී නවදිල්ලිය අගනුවර ජනතාව හමුවේ අදහස් පළ කරමින් ප්‍රකාශ කළා ගම්වලින් 100%ක්ම මහමාර්ග ලබා දීමට නිදස්වලට 100%ක බැංකු ගිණුම් ලබා දීමට ඒ වගේම ජනගහනයෙන් 100%කට ග්‍රාමීය ප්‍රදේශවල रक्षण आवरण लबादीमट थमन कटयत करणवकेला तर इंदिया आसिया तुंगन विशालतम आर्थिक कॉविड बसांगते मूल करगण इंदिया आर्थिक सीएट तुनाई दशम हताई दशम तुनकिन संकोचने उना मारतुमासे नवसान वेच मूल्य वर्षे तुल इवागे मापी दान्ना इंदिया वट में कोरोना वायरस वसांगते देवन वैडिम बालपैमट लखुन रट अमेरिका एक्सत् जनपद पश्चिम मुखद मिलियन 32කට වැඩි පිරිසක් ආසාද්‍යයන් බවට පත් වුණා ඒ වගේම 431,200
25 දෙනෙක් මරණයට පත් වුණා. දෙවන රැල්ල මේ අප්‍රේල් ජූනි මාසයේ පැමිණියා. ඒ අතරම මේ ඉන්දියාව දැන් බියක් තිබෙනවා. තෙවන රැල්ලක් මතුවේවිද කියලා. ඒ අතර මේ තමන්ගේ කතාවේදී මෝදි මේ දර්ශන මේ ප්‍රධාන අභියෝග දෙකක් ඉන්දියාවට තිබෙන ඔහු ඉදිරිපත් කළා. එකක් තමයි ඔහුගේ ටෙරරිසම් කියලා මේ ත්‍රස්තවාදය. අපි දන්නවා මේ කාශ්මීරය මුල් කරගෙන ඉන්දියාවට මේ අසලිස් පකිස්තානයේ ත්‍රස්තවාදීන්ට අනුබල දෙන බවට ඉන්දියාවේ චෝදනාවක් තිබෙනවා. දෙවෙනි එක ඔහු කියවා මේ එක්ස්පැන්ෂනිසම් කියලා මේ ව්‍යාප්තවාදය කියන එක. මොකද අපි දන්නවා මේ ලඩාක් ප්‍රදේශයේදී චීන හමුදා සහ ඉන්දියා හමුදා අතර ගැටුම් ඇති වුණා. මේ චීනය ඉන්දියාවට අයිති ප්‍රදේශ ආශ්‍රිතව මේ ප්‍රසාරණය වෙමින් පවතින බවට ඉන්දියාවේ චෝදනාවක් තිබෙනවා. ඔහු ප්‍රධාන වශයෙන් මේ දෙක තමයි 75 වෙනි නිදහස් දිනයේ අභියෝග හැටියට හුවා දැක්වේ. හයිටි රාජ්‍යයට භූමිකම්පාවෙන් බලපෑම් ඇතිවෙද්දී තුර්කියට ගම්මුතුරකින් විශාල හානියක් සිද්ධ වෙලා තිබෙනවා. එහි ජීවිත සහ දේපල හානියට ලක් වෙලා තියෙනවා. ඔව්, කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට දහරානිපාත වර්ෂාවත් සමගම ඇතුළු ගම් වතුරෙන් පුද්ගලයන් 60 දෙනෙකු මරණයට පත් වූ බව තමයි වාර්තා වන්නේ. තුර්කි ආගමැති තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගාන් මේ වන විට මේ සහන සේවා කටයුතු වඩාත් කඩිනම් කරන ලෙසට ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දීලා තිබෙනවා. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කරන ආකාරයට පුද්ගලයන් 52 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා. කස්තමෝනු කියන ප්‍රදේශයේ මේ කළු මුහුද ආශ්‍රිතව පිහිටලා තිබෙන ඒ වගේම තවත් විශාල පිරිසක් අවතන්ව සිටින බවක් තමයි වාර්තා වන්නේ. ඒ වගේම පාලම් 13ක් කඩා වැටලා තිබෙනවා. ගොඩනැගිලි 45ක් පොළොවට සමතලා වෙලා තිබෙනවා. සහන සේවා කටයුතු සඳහා 8000ක පමණ පිරිසක් යොදවා ඇති බවක් තමයි වාර්තා වන්නේ. විශේෂම දර්ශන මේ දේශුනික විද්‍යාඥයන් ප්‍රකාශ කරන කාරණයක් තමයි මේ ෆොසිල් ඉන්ධන දහනය නිසා ඇතිවන මේ අනාවැකි පළ කළ නොහැකි කාලගුණ තත්ත්වයන්, මේ ආන්තික කාලගුණ තත්ත්වයන්, මේක කියන්නේ එක්ස්ට්‍රීම් ඉවෙන්ට්ස් හැටියට හඳුන්වන්නේ. එක පැත්තකින් අපි මේ මොහොතේ අත්විඳිමින් සිටිනවා, එක පැත්තකින් උෂ්ණත්ව තරංග, අනෙක් අතට නියං ලැබුගිනි ගම් වතුර සහ කුණාටු මේ සියල්ල එකට ගත්තට පස්සේ අපි මේ මොහොතේ මූණ දීලා සිටින මේ පාරිසරික ආපදාවේ හරියට කැඩපතක් මේ සතියේ ඇති වෙච්ච මේ සිදුවීම ආශ්‍රිතව අපිට දැක බලා ගන්නට පුළුවන්. දඟකාර පුංචි පුතා ගැන මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුක කියනවා, දඟකලාට කුරුල්ලන්ට හරිම ආදරේ කියලා. හැබැයි මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා කුරුල්ලන්ට හානි වෙච්ච අවස්ථා තියෙනවා. ඇත්තටම මේක ඉතාම වැදගත් මේ අධ්‍යයනයක්. දර්ශන ඔය ඊශ්‍රායලයේ ටෙල් අවිව් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදු කරලා තිබෙන්නේ මේ මානව ක්‍රියාකාරීත්වය නිසා මේ පක්ෂීන්ට සිද්ධ වෙලා තිබෙන බලපෑම. මේ අධ්‍යයනය මගින් තහවුරු වෙලා තිබෙනවා ගත වුණු වසර 50,000ක කාල සීමාව තුළ පක්ෂි විශේෂ වලින් 20%ක් මුළුමනින්ම වඳව ගොස් තිබෙනවා මිනිසාගේ බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට. මේකට ප්‍රධානම හේතුව තමයි මිනිසා මේ ලෝකයේ අස්සක් මුල්ලක් නැර මේ ජනාවාස කරණයට ලක්වීම නිසා පක්ෂීන්ගේ ස්වභාවික වාසභූමි ප්‍රදේශ අහිමිවීම, විශේෂම මේ අතර 90%ක්ම මේ පක්ෂීන් විනාශයට පත් වෙලා තිබෙන්නේ දූපත් ප්‍රදේශ ආශ්‍රිතව. සුති විජය, අදට අපි සමුගන්නවා සිව් දෙසින්. සමුගන්නා මොහොතෙත් මතක් කරන්නේ ආරක්ෂිතව ඉන්න, ඔබ ආරක්ෂා වුණොත් රට සුරක්ෂිතයි. ආයුබෝවන්.